Hello, good afternoon යාළුවනේ. ඉතින් අද මම ඔයාලට කියන්නේ travel vlog එකක්වත් event vlog එකක්වත් නෙමෙයි. ඉතින් මේ දෙකටම වැදගත් වෙන shop එකක් තියෙනවා. ඉතින් කියන්නේ මේ දෙකම කරගන්න බඩු ගන්න අවශ්‍ය shop එකක් තියෙනවා. ඉතින් තව දෙයක් තමයි ජපානයට එන්න ඉන්න සහ ජපානයේ travel කරන්න ඉන්න අයට මේ shop එක ගොඩක් helpful වෙයි කියලා මම හිතනවා. ඒ මොකද කියනවා නම් සාමාන්‍ය අපි ට්‍රැවල් කරන්නේ බජට් වලට. ඒතකොට බජට් වලට රකාදී සල්ලි ගැන පොඩ්ඩක් අපි හිතන්න ඕන වීදම ගැන. ඉතින් ඒ වගේ දයක් ගැන හිතන අයට මේ shop එක මාරම වටිනවා. ඉතින් අනිත් දේ ඔයා ස්ටුඩන්ට් නම් ඉන්නේ ජපානට. ඉතින් ඔයාට ඔයා අතේ අරගෙන මුදල ගොඩක් මේ මුල් මාස දෙකේ පරිස්සම් කර ගන්න ඕන. මොකද part time asset උන් නැති වුණොත් ලංකාවෙන් ආයෙ මුදල් වලට ගෙන්න ගන්න වෙන නිසා. ඉතින් ඔයාට මෙහෙ ආපුවම ඔයාට පොත්පත් ගන්න, එතකොට කෑම, kitchen එකට අවශ්‍ය කරන බඩු, bathroom එකට අවශ්‍ය කරන බඩු, එතකොට තවත් පොඩි පොඩි බඩු ඔයාට ගන්න වෙනම shop එකක් තියෙනවා. ඉතින් ඒක මාරම ඔයාට helpful වෙනවා. ඉතින් මම දැන් ගොඩක් විස්තර කිව්වා. ඉතින් ඔයාලා බලනදි මොකද්ද මේ shop එක කියලා. ඉතින් ජපන් වලින් කියනා නම් හයකුවෙන් shop එක සිංහලෙන් කියන අපේ ලංකා භාෂාවෙන් කියනා නම් සීය කඩේ. ඉතින් මේ සීය කඩේ ජපානයේ ඕන තැනක තියෙනවා. ඒක තමන් ජීවත් වෙන ප්‍රදේශ අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඕනම නගරාසන්න ප්‍රදේශයක අනිවාර්යෙන් shop දෙකක් තුනක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මේ shop වලින් මම ගොඩක් යූස් කරන shop එකක් තියෙනවා. ඉතින් ඒකේ ඔයාට අවශ්‍ය කරන හැම වැඩුවක් මේකේ තියෙනවා. ඉතින් ඒ shop එකට තමයි අද යන්නේ. ඉතින් මේ හැම shop එකක් ඉස්සරහම 100 කඩ එහෙම නැත්නම් 100 shop කියලා ගහලා තිබ්බට මෙයාට විශේෂ නම් තියෙනවා. ඒක ඉතින් එක කඩයක් ගත්තොත් කැන්ඩු කියන shop එකකට මේ 100 කඩයක්. එතකොට ඩයිසෝ කියන්නේත් 100 කඩ කියන්නේ 100 කඩයක්. එතකොට මීට්ස් කියන්නේත් 100 කඩයක්. එතකොට නැචරල් කිචන් ඒකත් 100 කඩයක්. එතකොට ලෝසෝන් ලගේ කන්වීනියන්ස් shop එකක් වුණාට එයාලගේ green color එකෙන් යනවා 100 shop එක කියන්නේ 100 කඩයක්. ඉතින් ওই වගේ කඩ ගොඩක් මේ ජපානය ඇතුලේ තියෙනවා. තවත් පොඩි පොඩි කඩ ඇති. මම දන්න නම් ටික තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් අදේ shop වලින් මම ගොඩක් use කරන shop එකක් තියෙනවා. ඒ shop එකට තමයි යන්න හදන්නේ. ඉතින් මම ආද යන්න හදන්නේ ඔය කිව්ව නම් අතරින් Daiso කියන 100 කඩේට. ඇයි මම Daiso එකට යන්නේ? Daiso එකට යන්නේ මේ මම දැකලා තියෙන 100 කඩ වලින් ලොකුම 100 කඩ තමයි. 100 shop එක තමයි Daiso කියන්නේ. මොකද ඒකේ බඩු ගොඩක් තියෙනවා ගන්න. ඔයාලට කැමති يعني kitchen එකට නම් bathroom එකට නම් ඒකේ bathroom එකට අවශ්‍ය හැම බඩුවම තියෙනවා. පොඩි එකේ පාව ලොකු එක දක්වා හැම එකම තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය කරන හැම බඩුවම එකකින් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම ඒක රෙකමන්ඩ් කරන්නේ. මොකද අනිත් shop වල බඩු තියෙනවා. ඒ තිබ්බත් kitchen එකේ තියෙන පොඩ්ඩක් සාමාන්‍ය බඩු ගන්න අඩුයි. ඒතකොට bathroom එකෙත් ඒ බඩු පොඩ්ඩක් අඩුයි. ඒ වගේ පොඩි පොඩි බඩු තමයි තියෙන්නේ. මොකද shop එක පොඩි හින්දා. ඉතින් Daiso කියන්නේ ලොකු shop එකක්. ඉතින් ඒකට ගියොත් ඔයාට අවශ්‍ය කරන සහ අවශ්‍යතාවයක් නැති වුණත් ඒක ගන්න හිතන බඩු තියෙන තැනක් තමයි Daiso කියන්නේ. එහෙනම් එන්න යන්න මාත් එක්ක අද ජපානයේ 100 කඩේ බලන්න යන්න මේ Daiso. ඔබේ ටුවර් එකක් යනන්නේ. ඉතින් මුලින්ම මෙතන තියෙන කොස්මටික්. ඉතින් වාට මේ වගේ ඇක්සෙසරිස් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ ලිප්ස්ටික්ස්, අයි ෂැඩෝස් මේ ඒවා නම් මේ shop එකෙන් ගන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද මේ ඒක ඇලර්ජික් වෙන කට්ටියත් ඉන්නවා. මේ වගේ මිරස් ප්‍රශ්න නැහැ. එතකොට මෙතන තියෙන ඔයාලට hair accessories
වාට මේවනම් මේවත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟ දේ තමයි ආගේ රූම් එක ලස්සනට තියාගන්න ඕන නම් ආගේ ෆොටෝස් වලට වෙනම ෆ්‍රේම් තියෙනවා ඉතින් ගන්න පුළුවන් වාට. එතකොට මල් වලට ආස කරන කට්ටියට මල් තියෙනවා ගන්න පුළුවන්. තව එක එක පොඩි අයිටම්ස් වාට මෙතනින් ගන්න පුළුවන්. අර මේක හදා ගන්න පුළුවන් මේකට මල් දාලා. නම චූටි වාස් තියෙනවා. ඒ වගේ අයිටම්ස් මෙතන තියෙනවා. ඉතින් ඊළඟ දේ මං කියන්නේ ඔයාලේ බාත්รูම් එකට අවශ්‍ය කරන බඩු ගන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ බාත් ගුඩ්ස්. ඔයාලට ටවල්ස් එල්ලන්න, ඒක ටවල්ස් නැත්නම් ටවල්ස් ගන්න, එංග හොදනේවා, කොටන් ටවල්ස්, ෂැම්පු බෝටල්ස්, මේ හැම දෙයක්ම මෙතන තියෙනවා ගන්න පුළුවන්. මේ හැම එකක්ම යෙන් 100යි. ඉතින් මේ ලයින් එකේ තියෙන්නේ පොඩි පොඩි බෑග්ස්. එතකොට අර කඩේ අරන් යන්න පුළුවන් බෑග්ස් තියෙනවා මේ ලයින් එකේ. එතන මෙතන එයා ලයින් එකේ අරන් යන බෑග්, ආයි බෑග් පැක් කරද්දි වට අවශ්‍ය වෙන දේවල්, මේ පුංචි බෑග්, ඒක ආයි සූට් කේස් එකට සෙට් කරන ඒවා, පාස්පෝර්ට් දාන ඒවා, ඉයර් ප්ලග්ස්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මෙතන ලොකස් නම් ගන්න එපා. ලොකස් එච්චර සාර්ථක වෙලා හිටින්න. මොකද ලොකරේ කරගන්න බැරුණොත් වාටම තමයි මේ පොඩ්ඩක් අවුල් යන්නේ. ඉතින් ට්‍රැවල් කරන කෙනෙක්ට මේ ලයින් එකිනුත් කැමති දෙයක් ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් මං කෝණි කිචන් එකට අවශ්‍ය කරන ටූල්ස් මෙතනින් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ ටූල්ස්. ඔයාලට හැඳි තියෙනවා මෙතන පෙරණ බඩු. එතකොට අල ලුණු සුද්ධ කරන හැම අයිටම් එකක් මෙතන තියෙනවා. වෙන් වෙන් කළා ගෝවා. එතකොට කපණේවා, ඒ හැම දෙයක්ම මස් කපණේවා, ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ පිහිත් තියෙනවා. හැබැයි මේ පිහි අපි හිතන 100 කඩේ පිහි එච්චර කැපෙන්නේ නැහැ කියලා. ඒකට මේ පිහි මහල ඉදිරිය කැපෙනවා. අපි මමත් ඉතින් එච්චර හිතන්න තු කැපුවා අපි දවස්වල පොඩ්ඩක් මයි තාත කැපුණා හොඳටම. ඒ තරම් මේ පිහි කැපෙනවා. ඉතින් මෙතන තියෙනවා සාස් පාන් තියෙනවා. එතකොට පෙරණ ඒව සෙට් එක තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ මං කියන්නේ ට්‍රැවල් කරන කෙනෙක්ට. ඉතින් ට්‍රැවල් කරන කෙනෙක්ට මෙතනින් NC100ක් දීලා අරගෙන විසික් කරත් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. මොකද ලොකු මේ පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට පාඩු ප්‍රයෝජන වෙනවා. මේ වගේ මික්සර්ස්, ප්ලේට්ස්, ඒ හැමදේම මෙතනින් ගන්න පුළුවන්. ඔයාලා කියන කුළු බඩු දාගන්න බොක්ස් ඔයාලා ලංකාවේ අරන් එන්නේ නැහනේ. ඉතින් ඔයාලට ඒ වගේ දේවල් මෙතනින් ගන්න පුළුවන්. මේ වගේ පොඩි බොක්ස් ඔයාලට දාලා තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ඔයාලට හදපු වෙනම බොක්ස්. මේ වගේ දේවල් දාලා තියන්න සෝස් බෝතල්. ඔයාලට මේ ගන්න සෝස් දාලා තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ වතුර ජෝග්, කැමති තරම් ඒවත් ගන්න පුළුවන්. මේ තියෙන ටර්ෂන කප් ජපනිස්. ඒත් ඒ විදිහට ගන්න පුළුවන්. ට්‍රේස් තියෙන. ඉතින් ඊළඟ දේ ටොයිලට් සුද්ධ කරන්න. ටොයිලට්ස් බඩුවත් මෙතන තියෙනවා ගන්න වාට. මේ තියෙන්නේ සේරම ක්ලීනින් ගුඩ්ස් තියෙන. බ්‍රෂස්, එතකොට ටිෂ්‍යූ පේපර්ස්, ස්ප්‍රේස්, ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් තව දෙයක් තමයි හවුස් හෝල්ඩ් ක්ලීනින් ගුඩ්ස් කියන්නේ. ඉතින් ඔයාලට කොසු මොප් කරන බඩු, ග්ලාස් මොප් කරන ඒවා, මේ වයිප් කරන ඒවා, එතකොට කුණු දානකොට කුණු බෑග්ස්, ඒ හැමදේම මෙතන තියෙනවා. සයිසස් වලින්, ලීටර්ස් වලින් තියෙනවා. ඔයාලට තුනුත් ගන්න පුළුවන්. කිචන් ටිෂ්‍යු පේපර්ස් පවා මෙතන තියෙනවා. ඉතින් ඔයා පෙට් කෙනෙක් යූස් කර, ඒ කියන්නේ පෙට් කෙනෙක් ඉන්නවා නම් බල්ලෙක් හරි පෝසෙක් හරි, ඉතින් ඌටත් තියෙනවා ENC-ට ගන්න පුළුවන් බඩු. තියෙන ඇඳුම් තියෙනවා. එතකොට එයාලා ටොයිස්ලා තියෙනවා. එතකොට තවන කෑම තියෙනවා. ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ඔයාට මොකක් හරි බඩුවක් මොකක් හරි ඊනක් මොකක් හරි ගන්න ඕන නම් ඒවත් මෙතන සෙට් එක තියෙනවා. ඒවත් ගන්න පුළුවන්. අඬු මිටි හැමදේම
තියෙනවා. යාලනේ වටන දෙයක් තමයි ආලගේ ස්කූලේ ડોකියුමන්ට්ස් ෆයිල් එතන වාට සෙට් කර ගන්න පුළුවන් ඕන සයිස් වලින් තියෙනවා. අරගෙන වාගේ අත්‍යවශ්‍ය ડોකියුමන්ට් ටියුට්ස් මේකෙන් දාලා තියාගන්න පුළුවන්. ඉතින් අනිත් දේ පෑන් පැන්සල් පැටනම් ඒවත් මෙතන තියෙනවා. ඉතින් පෑන් පැන්සල් කිව්වම පොතුත් තියෙන්න බෑ. ඉතින් මෙන්න තියෙනවා අවශ්‍ය නෝට්බුක්ස් ඕන සයිස් එකකින් වාට ගන්න පුළුවන්. ඉතින් දැන් මේ සීතල කාලනේ. ඉතින් සීතල කාලට අවශ්‍ය කරන මේ අයිටම්ස් ඒවත් මේ සීය කඩේ වාට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම වාට වීඩියෝ එක මුලින්ම කිව්වා ජපානේ ට්‍රැවල් කරන කෙනෙක්ටත් මේ ෂොප් එකේ ගොඩක් වැදගත් දේවල් තියෙනවා කියලා. ඉතින් ඒ තමයි මේ වගේ පික්නික් ගුඩ්ස් වාට ප්ලාස්ටික් කප්ස්, එතකොට ප්ලේට්ස්, බොක්ස් ඔන් අම්බොක්ස්, ටිෂු පේපර්ස්, එතකොට කැම්පින් කරන මේ වගේ වාගේ ටෙන්ට් එකට ගහන බිමට ගහන ඒවා ඒ වගේ දේවලුත් ඔයාලට මෙතන ගන්න පුළුවන්. ස්ට්‍රෝස් තව තියෙනවා, හැන්දි කෝප්පා ඒ වගේ ටේබල් එකට සෙට් කරන්න පුළුවන් ඒවා, ඇල්මිනියම් ප්ලේට්ස්, ඒ වගේ දේවල් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් මේ වගේ ගෑස් තියෙනවා ලිප්වලට අවශ්‍ය කරන ඒවත් රියන් 100ක් වෙන්නේ. ඉතින් ට්‍රැවල් කරන කෙනෙක්ට ඉතින් ලංකාවෙන් බඩු ගේන්න අවශ්‍ය නැහැ. ඔයාට මෙතනින් සාමාන්‍යයෙන් කියන 2000ක් වගේ තියෙනවා නම් අවශ්‍ය කරන බඩ ටික පට්ටක් ගාලා අරගෙන යද්දී ඕනනම් විසිකල්ලත් යන්න පුළුවන්. පොඩ පරිසර හේතු මත විපත් ඉතින් මෙයාලා හරියට කුණු කල්පනා කරන හින්දා ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔයාලා යූස් කරන ඒවා හරියට එතනින් අරගෙන ඒ අදාළ කුණු දාන තැනට දැම්මොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලව මම මේ ෂොප් එක වටේ ඉතින් වටේට එක්කන් ගියා. ඉතින් දැන් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අපේ channel එක SLJP brothers. ඉතින් තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. ඉතින් අපි ඔයාලට අරන් ඉන්නේ travel vlogs, එතකොට events මේ ජපානයේ තියෙන ඒව තමයි ඔයාලට අපි අරන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුව ඔයාලට ගොඩක් ස්තුතියි. ලබන සතියේ අනිවාර්යෙන් travel vlog එකක් අරන් එනවා. එහෙනම් අපි දැන් vlog එක ඉවර කරන්න හදන්නේ. අපේ Instagram එක SLJP brothers follow කරලා, Facebook එක like එකක් දාලා අපිත් එක දිගටම සෙට්ලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම ජය වේවා. Bye bye.